සුමාන දෙකකට කලින් මම ගියා කූරගලට. කූරගල කියන්නේ අපේ බෞද්ධ අපිට ගොඩක් වැදගත් ස්ථානයක්. එතන ඉන්න ගම්වැසියෝ සහ ස්වාමීන් වහන්සේ නමක් මට යෝජනා කරා. මෙතන කූරගල පල්ලියක් තියෙනවා. ඒ වගේම මෙතන අනවසර ඉදිකිරීම් ගොඩක් තියෙනවා. සහ ඉතින් අපේ එතන පන්සලට චෛත්‍යයට කරන්ට් නැහැ, විදුලිය නැහැ. ඒ විදුලිය ඉල්ලලා අපිට මට යෝජනාවක් කරයි. ඉතින් මේක මම ඊට පස්සේ Facebook හරහා අපේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යටතේ. ඉතින් මම යෝජනාවක් කරා ඇමතිතුමාගෙන් මේකට උදව් කරන්න කියලා. මේකට මේ පක්ෂ පාට ගාව ගන්න නැතුව මේ මම බොහොම කාරණිකව ඉල්ලා සිටියා මේකට උදව් කරන්න කියලා, මේ පන්සලට විදුලිය ලබා දෙන්න කියලා. කොහොම හරි මම ඒක යෝජනා කරන් පස්සේ අපේ කොටුවේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේත් අපිට මේකට උදව් කරා. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ගිහිල්ලා ඇමතිතුමාට කතා කරා. කොහොම හරි අපිට දැනගන්න ලැබුණේ මේ ඇමතිතුමා මේකට මට අපිට උදව් කරන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ මොකද්ද කියලා. කියන්න ඕන ඇමතිතුමාට මම කියපු ගමන් ඇමතිතුමා කිව්වේ මේ ඔයාම පිස්සු වැඩ කරනවා Facebook එකේ ජාතිය වෙන්න කියලා. මේක මේ කවුරු ජනප්‍රිය වෙන්න වැඩක්වත් මේක මේ පක්ෂ පාට ගාව ගන්න නැතුව ඒකයි මම කිව්වේ. මේක මේ ගකිසි දෙයක් ගාව ගන්න එපා. මේ පන්සලකට විදුලිය ලබා දෙන්න විතරයි මේකම අපි ඉල්ලුවේ. ඉතින් එතනදී මම කොහොමාරි ඇතුලේ ඉන්න අය මට කොහොමාරි කිව්වා මේකට උදව් කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියලා. ඊට පස්සේ මම වෙන ආණ්ඩුවේ කතා කරන්න ඊට පස්සේ කෙනෙක් නැති හින්දා මම යෝජනා කරා අපේ රවි කරුණානායක ඇමතිතුමාගෙන්. ඊට පස්සේ ඇමතිතුමාගෙන් ඔෆිස් එකෙන් මට ඊළඟ දවසේම එන්න කියලා මට ආරාධන කළ කෝල් එකක් ආවා. ඊට පස්සේ මම ගියා. ඇමතිතුමා ඒ වෙලාවෙම කෝල් අරගෙන ඒ වෙලාවෙම වැඩේ කරලා දෙනවා කියලා අපිට පොරොන්දු වුණා. ඒ වෙලාවෙම ඉතින් ඒ වෙලාවෙම කෝල් අරගෙන ඉතින් අපි ඇත්තටම බොහොම සන්තෝෂ වුණා. මොකද අවුරුදු ගාණක් මෙතන මේ පන්සලට විදුලිය ලබා ගන්න බැරි වුණා. ඉතින් කොහොමාරි 26 වෙනිදා මේ ලියුම් දෙක තියෙනවා. මේ 26 වෙනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප්‍රූවල් එක ලැබුණා මේ මෙතන පන්සලට, කූරගල පන්සලට විදුලිය ලබා දෙන්න කියලා. ඊට පස්සේ Facebook එකේ අපි මම ෆොටෝ එකක් දැම්මා මේ අපේ ඇමතිතුමාත් එක්ක, රවි කරුණානායක ඇමතිතුමාත් එක්ක ෆොටෝ එකක් දැම්මා. අපිට ගොඩාක් සන්තෝසයි අපේ ස්වාමීන් වහන්සේත් එක්ක. ඇත්තටම අපි මොකද මේ මෙතනදී මේ පක්ෂයක් කිසි දෙයක්, මේ දේශපාලන කිසි දෙයක් ගාව ගන්න නැතුව අපිට උදව් කරා. හැබැයි 26 වෙනිදා අප්‍රූවල් එක ලැබුණාන් පස්සේ එතනට ගියා පිරිස. එතන කූරගලට ගිහිල්ලා වයර් ඇදලා වැඩේ පටන් ගත්තා දවස් දෙක තුනෙන් ඉවර කරන්න. ඉතින් දැන් ඊළඟ දවසේ මෙතන ඔගලන්ට දැන් මෙතන මේ එතන බඩු තියාගෙන ඔක්කොම ඉන්නවා. ඊළඟ දවසේ 27 වෙනකොට එනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක වහාම නවත්තන්න කියලා. ඒ කියන්නේ මේ මේ පොඩි ළමයි වගේ මේ 26 වෙනිදාට අප්‍රූවල් දීලා 27 වෙනිදාට මේක දේශපාලනීය ලියුම, මේක හරි රාජ්‍ය සේවයේ ලියුම, මේක රාජ්‍ය සේවයේ ලියුම, මේක මේ දේශපාලනයෙන් විසින් ලොකු. ඉතින් මේක ඇතුළට අපි කතා කරාම කියන්නේ මේ ඇමතිතුමාම කතා කළා මේක නවත්තන්න කිව්වලු. වහාම ඒ කියන්නේ අපිට එක්කෝ ස්වාමීන් වහන්සේ අපි මේ ෆෝන් කෝල් එකක් දාලා බලමු. මේ අපේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ට හරි කෝල් එකක් දාලා බලමු මේ වෙලාවේ මොකද, කවුද මේකද, මොකද එතුමා කියලා තියෙන්නේ මේ ඇමතිතුමා කතා කරලා මේක නවත්තන්න කිව්වා කියලා. වහාම නවත්තන්න කිව්වා. ඉතින් දැන් ඔබ හිතන්න 26 වෙනිදා දැන් ඊයේ ලයිට් වයර් ඔක්කොම ඇදලා මිනිස්සු එතනට ගිහිල්ලා දැන් ඕවට ගුළුහු ගණන් මුදලක් වැය වෙනවා. එහෙම එතනට ගිහිල්ලා ආයි නවත්තනවා කියන්නේ මේ ආණ්ඩුවේ සල්ලි, මේක විහිළුවක් ස්වාමීන් වහන්සේ. ඇයි මෙහෙම කරන්නේ? පන්සලකට විදුලිය, මේ කාගේවත් ගෙදරට විදුලිය ගන්න නෙමෙයි. අපේ ඇමතිතුමාගෙන් සල්ලිල්ලුවෙත් නැහැ. අපි කිව්වේ එතනට වයර් ඇදලා කරන්ට් එක දෙන්න බැරි නම් අපි සල්ලි එකතු කළා හරි එතනට සෝලා වලින් වැඩ කරන ලයිට් හරි එතන දාලා දෙන්නම් කියලා.